ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. රංජිත් සිඹලා පිටිය යලි ඉල්ලා අස්වේ. රට පුරා කළු කොඩි ගම් නියම් ගම් වල මල බත පිසි. වර්ජනෙන් රටම අඩාලයි. දුම්රිය පෞද්ගලික බස් වෛද්‍යවරුන් නීතිඥයන් සෞඛ්‍ය වෘත්තිකයන් ගුරුවරුන් රටම නිහඬ කරවයි. ගෝටාගෝගම මයිනාගෝගමට අමතරව හොරුගෝගම පාර්ලිමේන්තුව අසල හොරුගෝගමට හොරා පොලිස් ප්‍රහාරයක්. අන්තරේට ගැසූ හොරා පොලිස් කඳුළු ගෑස් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්. ගහපු කඳුළු ගෑස් ගැන වාර්තා කැඳවන කතානායක. පොලිස් ඇමති ප්‍රසන්නට අමතක කරන්න බැරි රඹුක්කන. මහින්දලා එක්ක ඩීල් නැති රනිල් කතා කරයි. ජනපති අගමැති නිවාස අඩස්සියේ මැති ඇමති පාර්ලිමේන්තු අඩස්සියේ. ගාලුමෝදර අරගලයට අදට දින 28යි. රට පුරාම උද්ඝෝෂණ. කුණුහරප කියාගෙන ගුටි ඇනගෙන රටේ ප්‍රශ්න විසඳලා දවල්ටත් කාරලා පාර්ලිමේන්තුවේ අය ගෙදර යයි. පාර්ලිමේන්තුවට ඉහලෙන් බුද්ධි මණ්ඩලයක් මගින් රට බේරාගන්න බැරිද? සියඹලා කාලම නැති සියඹලා පිටිය. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රටේ ජනතාව මේ සටන ආරම්භ කළ මොහොතේ සිටම අප කරන ප්‍රකාශයක් තිබෙනවා. ඒ බව සනාථ කිරීමට තරම් අතිශය සාධාරණ යුක්ති සහගත සාධක අප ඉදිරිපත් කළා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්සියට 95%කටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් පිළිබඳව අවබෝධයක් හැඟීමක් තර්කයක් බුද්ධියක් නෑ කියලා. ඇත්තම කිව්වොත් මේ මොහොතෙත් මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්න මේ 225න් කීප දෙනෙකු අත විතරයි යාන්තමට සමහර යෝජනා තියෙන්නේ. අනිත් සියලු දෙනාම හිස් කල හිස් මුට්ටි වගේ හරියට බෙරේ වගේ හඬ තියෙනවා මැද හිස්. මේසා විශාල අර්බුදයකට රටම වැටිලා තියෙන වෙලාවක මේ අපායෙන් ගොඩගන්න මොකක් හරි කරන්න මේ අයට පුළුවන්කම තියෙන්න ඕනෙනේ නේද? මේ ගෙවුණු මාස දෙක තුන තුළ එකම වැදගත් උත්තරයක්වත් මෙතනින් ආවේ නැහැ. ඒ බව මහානායක ස්වාමින් වහන්සේලත් කිව්වා. කතානායකත් වරක් කිව්වා. තුන්වේලම මෙහෙම සැපට කාලා කෑ ගහලා හූ කියාගෙන රණ්ඩු කරලා බුරාගෙන හපාගෙන යන්න නෙවෙයි ඔතනට ජනතාව තමුන්ලව පත් කළේ. දැන් ඊයේ දවස අරගෙන බලන්න නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය පත් කරගන්න ගහපු රිවර්ස් සෙල්ලම. සාමාන්‍ය රංජිත් සියඹලා පිටියව අප විශ්වාස කළේ සියඹලා කාපු නැති කෙනෙක් ලෙසයි. ඊයේ එයත් සියඹලා කාලා නැහැ වගේ තමයි හැසුරුනේ. නමුත් සියඹලා කාලා තියෙනවා හොඳටම. බලන්නකෝ හොඳටම මුහුණ ඇඹුල් වෙලානේ ඉතිරි වුණේ. මට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. හැබැයි විපක්ෂයේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. අප ඉතාම පැහැදිලිව කිව්වා විමල්ලා මෛත්‍රීලා වාසුලා ගම්මන් පිල්ලා එළියට එනකොටම සත පහකටවත් වැරදුනා. සත පහක් නෙමේ සතේකටවත් විශ්වාස නැහැ කියලා. මේ එන්නේ වක්‍රාකාරව ඩබල් ගේම් කාරින් කියලා අප ඉතාම පැහැදිලිව කියලා දුන්නා. නමුත් ඒක අපට තේරුණාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමට තේරුනේ නැති එකයි අවාසනාව. නියෝජ්‍ය කතානායක තනතුරට ආයේ රංජිත් සියඹලා පිටියොම ඊයේ පත් කරගත්තා. විමල්ලා වාසුලා ගම්මන්පිල්ලා මෛත්‍රීලා දයාසිරිලා ඔය ඔක්කොම විපක්ෂේ හිටියට විපක්ෂේ නෙවෙයි කියලා තේරුම් ගන්න තරම්වත් ඊයේ ඡන්ද විමසීම එනකන් සජිත් ඇතුළු කණ්ඩායමට අවබෝධයක් තිබුණේ නැද්ද? ඇත්තටම එහෙම අවබෝධයක් තිබුණේ නැත්නම් මේ රට ඔයාලා අතට දීලත් වැඩක් නැහැ. අන්තිමට රටටම අබසරණයි කියලා තමයි අපට කියන්න වෙන්නේ. දැන් රංජිත් සියඹලා පිටිය ඉල්ලා සුනාම මේක ගේමටම කියලා තේරෙන්නේ නැද්ද? ඒකනේ ආණ්ඩුවත් සියඹලා පිටියටම ඡන්දය දුන්නේ. ඒ කියන්නේ ඔය බොරුවට එළියට ඇවිත් විපක්ෂයේ ඉඳගෙන ඉන්න අය ඉන්නේ බොරුවට කියලා තේරුම් ගන්න. මේ අය විපක්ෂයේ අය නෙවෙයි.
නමුත් අවාසනාවකට මේ දේශපාලනය කියවන්නේ නැති සජිත් ප්‍රමුඛ කණ්ඩායම ඉමිටියස්ව දාලා පරාජය කරලා පෙන්වුවේ විපක්ෂයට බලය නැහැ කියලයි. දැන් ඒ මැද්දේ තව විශ්වාස භංගයක් ගේන්න හදනවා. ඇත්තම කිව්වොත් ඔය කාට කාටවත් මැතිවරණයකට නම් යන්න බෑ. මේ වෙලාවේ ආවොත් ඔයාලා සියලු දෙනාම සෝදලා යනවා. ඒ නිසා විවිධ ජිල් මාඩ් දමමින් මේ අවාසනාවන්ත තත්වයට තවත් රට ඇදගෙන යන්නයි මේ හදන්නේ. දැන් මේ විමල්ලට, ගම්මන්පිල්ලට, දයාසිරිලට මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නය මේ සජිත්ගේ මව හේමා ප්‍රේමදාස මහත්මිය පොහොට්ටු නායකින් එක්ක මොනවදෝ මන්ද කුටු කුටු ගෑවලු. කලින් අපිට කිව්වනම් ඒගොල්ලොත් අපේක්ෂකේ දානවා කියලා එක්ක අපිට අපේක්ෂකෙක් නොදා ඉන්න තිබ්බා. හැබැයි අන්තිම මොහොතේ තමයි මේගොල්ලෝ මිටියස් බාකිර්මා කරව දානවා කියලා ප්‍රකාශයට පත් කළේ. ඒ මොකටද? අන්න ඒක තමයි හේමා ප්‍රේමදාස මහත්මියව හම්බුනේ දැන් ඊයේ රෑයි පෙරේද රෑයි තිරු නඩේසන්ගේ ගෙදරදී. තිරු නඩේසන් තමයි කපුගම කළේ. ඔහොට්ටුවේ නායකයෙක් තමයි හම්බුනේ. හේමා ප්‍රේමදාස මැතිණියත් එක තමයි කුටු කුටු ගෑවේ. මෙතනින් පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුල කොන්ත්‍රාත්තුවක්. දැන් ඇත්තටම මේ හේමා ප්‍රේමදාස මහත්මිය මේ පසුගිය දාක රණසිංහ ප්‍රේමදාස ගුණසමරුට ආවෙත් හරි අමාරුවෙන්. හේමා ප්‍රේමදාස මහත්මියට මේ කුටු කුටු ගාලා තිරු නඩේෂන්ලත් එක්ක මේ රට කරවන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉතින් එතුමිටම ওই රට බාර දීලා හැමෝම ගෙදර යන්නකෝ. මතකද මේ විමල් කාලයක් ලෝක බැංකුවේ ප්ලග් ගලවන්න ගියා, MCC ගිවිසුමක් එක්ක මැරෙන්න හැදුවා, ලෙමන් පප් කාලා මහින්දගේ තැඹිලි වතුර බීලා පොලිස් නිලධාරියෙකුගේ තොප්පියත් ගලවලා දැම්මා. දැන් අර හේමා ප්‍රේමදාස කෙනෙකුගේ ඇඟේ එල්ලෙන්න හඳනවා තිරු නඩේෂන්වත් අල්ලගෙන. පැන්ඩෝර කතාව එළියට ආපු වෙලාව මතකද? එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමිටුවක් පත් කළා. තිරු නඩේෂන්ගේ, නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා පේපර්ස් වල ගනුදෙනු ගැන හොයන්න. අන්න ඒකට මොකද වුණේ කියලා අහලා බැලුවොත් හොඳයි නේද විමල් වීරවංශ? ඒක තමයි මේ වෙලාවේ වැදගත්. අවසාන වශයෙන් එකක් හරි පැහැදිලි. මේ කාටවත් ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ඒ නිසා තමුන්ලා පාර්ලිමේන්තුවට වෙලා තියෙන දෙයක් කාලා සතුටින් ඉන්නකො. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න විශේෂයෙන් විවේචනයට ඔබෙන්ගේ යෝජනාවක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ලෝකයේ විවිධ අර්බුදකාරී අවස්ථාවල ජාත්‍යන්තරයේ හැසිරෙන ආකාරය දිහා බලලයි අප එය යෝජනා කළේ. ඒ මානුෂීය ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න කියලා. හැබැයි එහෙම කැඳවලා ඩොලර් නම් ඉල්ලන්න එපා. ආයේ හොරකම් කරගෙන යන්න නේද? ආධාර ලෙස පුළුවන් තරම් ඖෂධ, ආහාර, ඉන්ධන ඉල්ලන්න. මේ වෙලාවේ යුක්‍රේනයට එවැනි ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් ක්‍රියාත්මක වෙනවා. අද වෙනකොට ඩොලර් බිලියන 6.5ක් ලැබිලා තියෙනවා. ඔය සමහර තානාපතිලා මේ වෙලාවෙත් ඔය රටවල් වලට වෙලා පෞද්ගලික බිස්නස් කර කර ඉන්නේ. අඩුම ගානේ යාළව සම්බන්ධ කරගෙන වහාම මානුෂීය ආධාර සමුළුවක් කැඳවන්න. අප මාධ්‍ය ආයතනයක් ලෙස ලෝක දේශපාලනය අධ්‍යයනය කරමිනුයි මේ යෝජනාව මීට සති එකහමාරකට පෙර ඉදිරිපත් කළේ. ඊට පසු විපක්ෂ නායකත් පාර්ලිමේන්තුවේදී ඊයේද පෙරේදද මේ මානුෂීය ආධාර සමුළුව ගැන කතා කළා. අද සුසිල් ප්‍රේමජයන්ත්‍ර මන්ත්‍රීතුමත් කතා කළා. දැන් වහම ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් කැඳවන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න. නැත්නම් තව ටික දිනකින් බෙහෙත් නැතුව, කෑම නැතුව, ඉන්ධන නැතුව, ගෑස් නැතුව, අපට විදුලියත් නැතුව කලවරේම මැරිලා යන්න වේවි. මේ අතර නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් වූ රංජිත් සියඹලාපිටිය මහතා අද දින යළිත් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ වුණා. ඊට සහය පළ කරමින් සෑම ප්‍රදේශයකම කඩසාප්පු අසා දමා කළු කොඩි ඔසවා තිබෙන අයුරු දක්නට ලැබුණා. මෙම වැඩ වර්ජනයට සහභාගී වන ලෙසට බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීති අනුව කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 1980 ජූලි වර්ජනයට පසු රටම අඳුරු කළ වර්ජනය අද පැවැත්වුණා. කොහොමත් මේ වන විට ආණ්ඩුව රටම අඳුරු කරලා අවසන්. රට පුරාම තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පැය ගණන් දිනෙන් දින විදුලි කප්පාදුව, ඒ මදිවට අහස උසට යන බඩුමිල, කන්න නැතුව හිටියත් බෙහෙත් නැතුව ජීවත් වෙන්න අපිට බැහැ. ඒත් දැන් රටේ ඖෂධත් හිඟයි. මේ පීඩාවන් දරාගන්න බැරි වුණ තැන ජනතාව අද පාරට බැස්සා. ඒ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරමින් රට පුරාම අද කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබුණේ මෙලෙසින්. පාට
ජාතිපක්ෂ ආගම් ભેදයක් නැතිව මේ පීඩිත ආණ්ඩුව පළවා හැරීමට ජනතාව විරෝධතාවයෙන් නිරත වුණා. විරෝධතාවයක් හේතුවෙන් දඹුල්ල ඒ නවය මාර්ගය අද පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන් වසා දැමුණා. කඩුනායක ආයෝජන කලාපයේද පිවිසෙන මාර්ගයේද අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමට උද්ඝෝෂකීන් කටයුතු කළා. රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් හා වත්මන් රජයට විරෝධය පළ කරමින් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් එළියට බැස්සා. වර්ජනයට සහාය පළ කරමින් අද පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත් වුණා. දුම්රිය ධාවනය වන බව ඊයේ ප්‍රකාශ කළත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට සහාය පළ කිරීමත් සමග දුම්රිය අද නිසි ආකාරයෙන් ධාවනය වුණේ නැහැ. අද දෙවන දිනටත් අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. ඒ විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි. මේ අතර ගෝටා ගෝගම මයිනා ගෝගමට අමතරව හොරු ගෝගමත් දැන් එළියට ඇවිත් පාර්ලිමේන්තු අසල හොරු ගෝගම ලෙසින් නව ගම්මානයක් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කළා. එම ස්ථානයටයි පොලිසිය අද කඳුළු ගෑස් එල්ල කළේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අද දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ පොල් දුව මන්සන්ධියේ ඔවුන් ආරම්භ කර ඇති විරෝධතාවය විසුරුවා හැරීමටයි. අපේ රටේ ජවය තරුණ පරම්පරාවයි. අවාසනාවකට 1971 සහ 1988 89 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ආණ්ඩු දෙකම එදා තරුණ අරගල ලෙයින් මර්ධනය කළා. අපේ රටේ ඉතිහාසය සහ වර්තමානය තුළ නිරායුධ උච්චතම තරුණ සටන මේ බව අවිවාදාත්මකයි. ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පොලිස් මාර්ග බාධක මතට යට ඇඳුම්ද දමා විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ දින පොල් දුව මන්සන්ධියේ ඉදිරිපිට හොරු ගෝගම ලෙසින් ගම්මානයක්ද ආරම්භ කළා. අනතුරුව විරෝධතාකරුවන් පොල් දුව මන්සන්ධියේ ඉදිරිපිටින් අට්ටාලිවත් කර ගැනීමට කටයුතු කළා. මේ අතර පාර්ලිමේන්තුවට පිටවීමේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකින් මන්ත්‍රීවරුන්ට ඉන් පිටතට යාමට ඉඩ නොදී විරෝධතාවයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මෙච්චර කල් ඩී දාලා ගැහුවගේ උඹලට තේරෙනවද මිනිස්සුන්ගේ හයිය?
මේ අතර වත්මන් රජයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති ගාලු මෝදර විරෝධතාවයට අදට දින 28යි. අන්තර්යට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් අද පාර්ලිමේන්තුවත් උණුසුම් වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුණා. යලි රැස් වූ පාර්ලිමේන්තුව මැයි මස 17 වනදා දක්වා කල් තැබීමටයි කතානායකවරයා නියෝග කළේ. යලි පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී අන්තර්යට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සහ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් සම්පූර්ණ වාර්තාවක් ඇඳවන බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම පක්ෂ අතර පැවති ඩීල් පිළිබඳවද වාද විවාද ඇති වුණා. ඊයේ රාසමාණික මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා. මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා. මම රාජපක්ෂල කිසි දවසක හිටියේ නැහැ. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය වුණා නැත්තම් කියන්නේ එතකොට මම ඈත් වෙලා ඉන්නා. හිටපු ජනාධිපති ප්‍රේමදාස ආර්යාව තිරුණඩේෂන්ගේ ගෙදරදී මේ කුමන්ත්‍රණයක් කරයි කියලා එතුමිය ගිහිල්ලා කරපතල ප්‍රකාශයක් කරා. කාන්තාව තමන්ගේ දේශපාලන ගණිකාවෘත්තිය සඳහා භාවිතා කිරීම, තමන්ගේ හෙළුව වසා ගන්න භාවිතා කිරීම පිළිබඳව අපේ මේ සභා මේ ප්‍රැක්ටිස් එක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා බැඳිලා සිටිනවා. We all agree that parliamentary order is given by the speaker. That cannot be questioned. ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ 225 වරප්‍රසාද වලට වැඩිය 120 වරප්‍රසාද රකගන්න. කතානායකතුමාගේ අභිමතය පරිදි ඕනෑම උපදේශයක් කතානායකතුමාට ගත හැකි කියලා. කටවරද්ද ගන්න එපා. ආවේගයට කටවරද්ද ගන්න එපා. මේ ආවේගශීලීව කතා කරන්න මට දේශපාලන අරසස් නැහැ. අද ජනාධිපතිතුමා නිවාස අඩස්සියේ, අගමැතිතුමා ඇමතිමණ්ඩලයේ නිවාස අඩස්සියේ, අපි පාර්ලිමේන්තුව අඩස්සියේ මේ රටක් පාලනය කරන්න පුළුවන්ද? අපේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඔය නිකන් එහෙ ගිහිල්ලා ඉන්න එක නෙවෙයි තින්නේ තානාපතිවරුන් මහ කොමස හරිස්වරුන්ට රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා ජාත්‍යන්තර වශයෙන්ත් පච වෙලා මේ පාර්ලිමේන්තුව නිකන් මේ නපුංසකයෝ වගේ ඇතිරෙන් උත්තර නැහැ. අද මුළු රටම හර්තාලයකට පත් කරලා තියෙනවා. මෙව්වට දේශපාලන පක්ෂ වගේ කියන්න ඕනේ. මෙතන කාටවත් නැහැ කියන්න බෑ. ඒවට සම්බන්ධ නැහැ කියලා. මේ ළමයිව කවුද මෙහෙවන්නේ? ඊයේ දවස තුල බැරි වෙලා හරි අර රමුක්කන සිද්ධිය වගේ සිද්ධියක් වුණා නම් කවුද වගේ කියන්නේ? කතානායකතුමාට එන්න කියන්න, එළියට බහලා කතානායකතුමාට කියන්න පාර්ලිමේන්තුව මොනවද කරන්න කියලා. එක්කෝ පාර්ලිමේන්තුව නවත්තන්න ඕන, එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසිරවන්න ඕන, එහෙම නැත්නම් විශ්වාසභංගය ගෙනල්ලා මේක දෙකෙන් එකක් කරන්න ඕන. අරගල කරුවන්ට මේ මොහොතේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කරනවා. මේ කතානායක ගෙන්නන්න. අපිට අද පක්ෂ නායක රැස්වීමේදී ලබා දීලා තියෙන පිළිතුරු අපිට සායමිකරවත් වෙන්න බෑ. අපිට අවශ්‍යයි වෙලාවක්, අපිට දිනයක් අවශ්‍යයි. කවද්ද මේ විශ්වාසභංගය සාකච්ඡා කරන්නේ? කතානායකතුමා මෙතනට එන්නේ නැත්නම් අපි කතානායකතුමාව අද අඩස්සිය ඇතුලේ තියාගන්නවා. කතානායකට ගෙදර යන්න දෙන්නේ නැහැ. කරුණාකරලා විශ්වාස භංගෙට දවස දෙනකන් එන්න ප්‍රජාජනවා. ඔව් වයසක මිනිස්සුන්ට ගහන්න. මේ හරේ ප්‍රාණවන්තයතුමා. පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනවා. පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයාගේ නිල කාමරය වෙත ගොස් සිදු ඇති තත්වය පිළිබඳව කරුණු විමසා සිටියා. කරුණාකරලා විශ්වාස භංගෙට දවස දෙන්න. එළිය ගහනවා, කඳුළු ගෑස් ගහනවා, මේ ළමයි එක්ක ඉන්න අම්මලට ගහනවා. ඔයාලගේ අපි වැඳලා ඉල්ලනවා. විශ්වාස භංගයට කාලය දෙන්න. එතකොට එහෙම බෑ. ඔබතුමාට යන්න වෙන්නේ නැහැ. අපි යන්නේ නැහැ. ස්ථානායකතුමාට පුළුවන් තීන්දුවක් දෙන්න විශ්වාස භංගය ගන්න. ස්ථාවරණියෝ අත්හැරවන්න. තාම කල්තබල නැහැනේ සභාව ගරු ස්ථානායකතුමා. ඉතින් අපිට ස්ථාවරණියෝ ගන්න ඔබතුමාට නීතිය හදලා දුන්නොත් සම්ද ගැනවන්න කියලා ඔබතුමාට අපි එකමතිකව අපි එහෙම කරන්න බෑ. එහෙම ඔබතුමා කියන්නේ මේ මිනිස්සුන පොලිසිය නියෝගය දෙන්න ගහන්න බාගේ. ඒ ඉල්ලීම කරන්න අඩුම ගන්න.
ලබන සඳුදා පක්ෂ නායක රැස්වීමක් අපි කැඳවලා තියෙනවා. එළියේ සිදුවෙන සිදුවීම් ගැන අපි ඇත්ත වශයෙන්ම කනගාටුව පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සම්පූර්ණ වාර්තාවක් අපි ලබන සතියේ පොලිස්පතිවරයාගෙන් කැඳවනවා. පාර්ලිමේන්තුව මේ මාස 13 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තබන. හුදු විවේචනයෙන් ඔබ්බට ගිය මාධ්‍ය කලාවක් වෙනුවෙන් අප නිරන්තරයෙන් පෙනී සිටිනවා. ඒ නිසාම අප නිරන්තරයෙන්ම මතක් කළේ සහ මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට නඩත්තු කිරීම මහා බරක් බවයි. දවසකට රුපියල් ලක්ෂ 60ක් 70ක් වියදම් කරලා නඩත්තු කරන්න තැනක්ද මේ? අදත් පාර්ලිමේන්තුව අපායක් වගේ වුණා. ගුටි ඇනගත්තා, කුණු හර්ප කියාගත්තා, ගහගත්තා, මරාගත්තා, දවල්ට කාලා හිනා වෙලා කට්ටියම එකට එකතු වෙලා යන්න ගියා කියලා තමයි ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ. අන්තිමට රෑට ඔය කට්ටිය එකතු වෙලා හීනියට පොඩි අඩියකුත් ගහලා මචල්ලා මචල්ලා කරට අත දාගෙන සතුටු වේවි. අප මේ දිහා බලාගෙන උඩ පැනලා හිනා වෙලා ලබන පාරත් ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මේ රටේ ධනය කාබාසනය කරන විහිළු කෝලම් මඩුවක තත්ත්වයට අද වැටිලා අවසන්. ඒ නිසායි අප මීට සතියකට දෙකකට පමණ පෙර සිට යෝජනා කරන්නේ මේ සියලු දෙනාටම උඩින් බුද්ධි මණ්ඩලයකට රට බාර දෙමු කියලා. ඒ සඳහා ඇති නීතිමය බාධා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඓතිහාසික අර්ථ නිරූපණයක් මගින් ලබා ගන්නට උත්සාහ කරමු කියලා. අප යෝජනා කළ මේ බුද්ධි මණ්ඩලයට හරි අපූරු ප්‍රතිචාර දසතින් ලැබෙමින් පවතිනවා. මහා සංඝරත්නයේ පවා අපට කතා කොට ප්‍රකාශ කළේ විවෘත සංවාදයක් මේ බුද්ධි මණ්ඩල සංකල්පය සඳහා ඉදිරියට ගෙන එන්න කියලයි. අපේ මේ ටෙලිවැකියට ලැබෙන ප්‍රතිචාර අතර සියත ආයතනයේට අම්බලංගොඩ ඉඳලම බස් රථයක ඇවිත් අපව ඊයේ මුණ ගැසුණා රංජිත් ජේ ජයකොඩි මහත්මයා. ඔහු බුද්ධි මණ්ඩලය ගැන මෙසේ ප්‍රකාශ කළා. මම සෑමදාම සියත සවස 6 න්ියුස් බලන කෙනෙක්. පැමිණියේ අම්බලංගොඩ දළු ප්‍රදේශයේ සිට මම සියත න්ියුස් එකේ ගක්ම අගය කරනවා ටෙලිවිකී වැඩසටහනක්. ඒකෙදි මම විශේෂ දෙයක් දැක්කා බුද්ධි මණ්ඩලයක් ගැන කියනවා මේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා. ඒක ඉතා වැදගත්. ඒ නිසාම මට හිතුණා මේ සියත කාර්යාලයට ඇවිල්ලා එම මහත්මයාලාට ප්‍රශංසා කරලා යන්න. මේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ වගේ විදියට කටයුතු කරනවා නම් මම හිතනවා විසඳගත හැකියි කියලා මේ ප්‍රශ්න කරදර වලින් තොරව. ඇත්තටම බුද්ධි මණ්ඩල සංකල්පයට අද බුද්ධිමතුන්ගේ නම් යෝජනා කළ යුතුව තිබෙනවා. එය පුරවැසි අයිතිවාසිකමක්. උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තයේ ගමු. ඒ පිළිබඳ හසල දැනුම ඇති විද්වතුන් පෙරදිනේ කෘෂි පීඨයේ ඕන තරම් ඉන්නවා. ඒ විද්වතුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂඥ කමිටුවකට පූර්ණ බලතල දෙන්න ඕනේ අපේ රටේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන කෘෂිකාර්මික සැලැස්මක් සකස් කරන්න. ඒ අය මැති ඇමති ජනපතිට උඩින් කෘෂිකර්මාන්ත දියුණුව වෙනුවෙන් හදන සැලැස්මට ගොවින්ගේ අදහස් අරගෙනම හදාවි. හැබැයි ඒ බුද්ධිමතුන්ට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බෑ. නැත්නම් ඒ අයට මේ ජාතියේ උපදෙස් ලැබුණොත් ඉතින් ඒ බුද්ධි මණ්ඩලෙන් වැඩක් නැහැ. ඇත්තටම මේ මැති ඇමතින්ට නෙවෙයි රටට ජනතාවට ඍජුව වග කියන බුද්ධි මණ්ඩලයක් හිටියනම් අපේ රටට මේ කල යන්නේ නැහැ. දැන් ආර්ථික අගාධෙන් ගොඩේමටත් ඇති එකම විකල්පය ඒක තමයි. ඔය පාර්ලිමේන්තුවේ ඇහෙන සිල්ලර කතාවලින් මේ රටේ ආර්ථිකය ගොඩ අරගෙන අපේ කුසගින්න නිවලා මේ රට විශාල මහනුවරක් වෙන එක වළක්වන්න ඒ අයගේ යෝජනාවලට බැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග කරට කර වැඩ කරන්න පුළුවන් තව 10-15 දෙනෙක් අවශ්‍ය වෙනවා. අපේ රටේ විද්වතුන් විදේශගතව ඉන්නවා. ඒ වගේමයි ලෝකේ බොහෝ රටවල ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ රටවල් විවිධ අවස්ථාවල ගලව ගන්න උපදෙස් දීපු අය. ඒ අයගේ සහය අරගෙන බුද්ධි මණ්ඩල කමිටුවක් පත් කරගන්න ආර්ථිකය සඳහා. හැබැයි මතක ඇතුව ඒ අයට උපදෙස් දෙන්න පීබී ජයසුන්දර කබ්‍රාල්ලා බැසිල්ලාව නම් ඉතින් පත් කරගන්න එපා. ආර්ථික විශේෂඥ බුද්ධි මණ්ඩල කමිටුවට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බැරි තත්වයක් තමයි හදන්න ඕනේ. සියලු විෂයන් වලට බුද්ධි මණ්ඩලයක් පත් කරලා මේ රට ඒ විෂය ඔස්සේ අලුත් පාරකට යොමු කළ යුතුම තිබෙනවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ නම් අපට ගැලවීමක් නැහැ. ඒ බව තමයි අද මේ ජනතාව පවසන්නේ. 225 මේපා කියනවා. උගත් බුද්ධිමත් සභාවක් හරහා මේක දැන්
පාලනය වෙන්න ඕනේ. බුදු ගුගත් බුද්ධිමත් මිනිසු නැති රටක් නෙමෙයිනේ. විද්වත් මණ්ඩලයක රට බාර දිය යුතුයි කියන මතය තමයි තියෙන්නේ. අපේ රටන අලුතෙන් පත් කරලා තියෙනවා මහ බැංකුවේ අධිපති කෙනෙක්ව. එයා ඕස්ට්‍රේලියාවේ රටක සේවය කරපු කෙනෙක්. ඒ වගේ තවත් විදේශගත අය ඉන්නවා අපේ රටට සේවය කරන්න පුළුවන්. ඒ මොකද මේ 225න් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන මතේ ඔක්කොංගෙම තියෙනවා. අපි ගියේ මොකද 155ක් ගත්තා කියලා. ඔතන සාමාන්‍යයෙන් ඕ ලෙවල් පාස්වත් අය අඩුයිනේ. සාමාන්‍ය පෙළ පාස් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම තියෙන අයත් අඩුයිනේ. මුළු රටම ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. අපේ ඉන්න හොඳ උගත් තරුණ කොල්ලෝ කෙල්ලෝ දාන්න ඕනේ ඒගොල්ලන් ඉස්සරහට. වටේටම මුහුද තියෙනවා. ගොඩක් ඉදි තියෙනවානේ ලංකාව දිනු කරනවා නම්. බුද්ධිමන්නපයක් කියන්නේ ඒ කට්ටිය හැම ශාස්ත්‍රම දැනුමක් එකතු වෙන්න ඕනේ. ඒ ශාස්ත්‍ර වලට විශේෂඥ කට්ටිය හිටියාම අතරම මේ 225ට වඩා නම් හොඳ වෙයි කියලා හිතනවා ඉතින්. බුද්ධි මණ්ඩලයන් මෙතනට එන්න ඕනේ. එතකොට තමයි හරියට රට ගෙනියන්න පුළුවන්. හොරු නැතුව. ගත් විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි මේ රටට දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම්. නැත්තම් මේ රට තවත් අගාධර යනවා. දැන් ඉන්න අපේ මහා බැංකුවේ අධිපති වගේ කෙනෙක් ජනාධිපතිලා මොදල මාසේ දැන් ඉන්නේ ලේකම්. එයා අගමැති වුණා නම් මං හිතන්නේ මීට වඩා හොඳට කරයි කියලා මට නම් හිතෙනවා. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. මේ දිනවල රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව ඉන්නේ දැඩි පීඩනයක. ඒ නිසාම පවතින ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවට පත්වී සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කෙරුණු ඩයලොග් මනුදම් මෙහෙවර දිවෙන පුරාම ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක කරන මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණා. ඩයලොග් ආසියාට, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. ආයතන එකතු වී කළ මනුදන් සත්කාරය ඉතාම පිනක්. අපට මේ අවස්ථාව හැටියට ඉතාම වටිනවා. රටේ ආර්ථික උත්තමනේ තියෙන වෙලාව අපි වෙනි අඩු ආදායම් ලාභී පවුල් සඳහා මනුදන් මෙහෙවරින් මේ සත්කාරය කරන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මනුදන් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.